අනේ අද ඔබ හිටියානම් ඔබට වයස 37ක්. නිසග හැකියාවෙන් පිරිපුන් මගේ හිත අදර ලැබදී හෙළිය නිසංගා මායා දුන්නේ අද සුජීවත්ව සිටියානම් අද දින ඇගේ 37 වෙනි උපන්දිනය සමරනු ඇත. අප්‍රේල් 21 වන දින හිරු පෑයුමුත් අන්ධකාරයෙන් වෙළුණු දිනේ කුරිරු අන්තවාදී ට්‍රස්ටීන්ගේ බ්ලේචර් බෝම්බ ප්‍රහාරය හමුවේ නිසංගා මෙන්ම ඇගේ මව ශාන්තා අක්කාද දිවිපිදූහ. ඒ අප සැමගේ සිත් කම්පනය කරවන සුළු අතර ජීවිතයක ඇති අවිනිශ්චිත බව තේරුම් ගැනීමට ඔවුන් මෙන්ම එදින අප හැරගිය සුවහසක් දෙනක් හදිම අවස්ථාවක් අප වෙත ලබා දීය. හිතාදර නිසංගාගේ ප්‍රතිභාව විටක නිවේදිකාවක් ලෙසින්ද, තවත් විටක ගේය ප්‍රබන්ධිකාවක් ලෙසින්ද, තවත් විටක ගායිකාවක් ලෙස මෙන්ම ජාතික තලයේ සම්මානනීය ක්‍රීඩිකාවක් ලෙසද පමණක් නොව බැංකු විධායක නිලධාරිණියක ලෙස සිය වෘත්තිමය ජීවිතයේද කැපී පෙනෙන තරම් විය. ඒ සියලට වඩා ඇ උතුම් වන්නේ ඇ සතු මානුෂීයත්වය නිසාවෙනි. තමන් ගැන සිතීම මූලික කොටගත් සමාජයක නිසංගා තමා දෙවෙනි කොට අනුන් වෙනුවෙන් සිතා විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් තම උපරිමය නොපිරිහෙලා කළ කෙනකි. තම දරුවාට ඇය සලකන්නේ කෙසේද, අනෙක් දරුවන්ගේ සුඛ විහරණයද ඇයට ඒ තරම්ම වටිනා දෙයක් විය. ඇය විසින් නිහඬව සිදු කළ එවැනි සත්කාරයන් රැසකට හවුල්කරුවෙකු ලෙසින් මා සහභාගී කරගන්න ඇය අමතක නොකළ අතර ඇය කළ සියලු සත්කාරයන් මෙහි ලියන්නටත් තරම් අසීමාන්තිකය. දකින දකින තැන විස කටුවලින් පිරුණු මේ සංසාර ආරන්නේ නිසංග අපිට හෙලි පෙහෙලි කරදුන් සනාතන හෙලි ධර්මතාවය අතිශය වැදගත්ය. මෙලොව මිනිසකු ලෙසින් කෙතරම් අංග සම්පූර්ණව අනෙකෙක්ට පියමනාප ලෙසින් රුවැතිව උපත ලැබුවද එම අපූර්ව ජීවිතය තන අගරැඳි පිනිබිදක් විලස ෂණ නියාමයකින් නැතිවී යා හැකි බව අපට සනාථ කරන්නට නිසංගා සහ ශාන්තාකා තරන් තවත් නිදර්ශන කුමටද? ඇ අවබෝධ කරදුන් එකම සත්‍ය වූයේ දිවි ඇතිතෙක් අන්නයට උපකාරයක් දෙමින් ආත්ම තෘප්තිය පමණක් සිය වත්කම කොටගෙන ජීවත්වීම සැනසීමට හේතුවන බවමය. අප සියවසක් අඩ සියවසක් හෝ කාලානුරූපී පරමායුෂ වින්දනය කළත් අපට මෙලොව වෙනුවෙන් කළ නොහැකි තරම් දෙයක් නිසංගා සුජීවත්ව සිටි 36 වසරට සිදු කළ බව කිව යුතුමය. එවැනි ගුණහාපත් මිනිසුන් බොහෝ කලක් මේ දුක්ඛදායක ලෝකේ ජීවත්ව නොසිට ඉක්මනින් වෙන්ව යාමද ලෝක ස්වභාවයයි. අද අප හා එක්ව සිනාසෙන්නට, දොඩමළු වන්නට හෝ සත්කාරයන්හි නියැලෙන්නට නිසංගා අප අතර නැති බව සත්‍යයකි. එනමුත් ඇගේ දර්ශනය දැක්ම අනුව කෙරේගෙන ගිය වැඩ කටයුතු කිසි දින නොනවතුනු ඇත. දූෂිත පානීය ජලයෙන් සැනසෙන දූදරුවන් සිටින කර්කශ වූ පළාත්වලට නිසංගා එම සිඟිත්තන් වෙනුවෙන් නව ජල සම්පාදන වැඩපිළිවෙලක් තනන්නට නිබඳව වෙහෙස වූ අතර ඇගේ ඥාති හිතාශියුහු එම සේවය ඇගේ කැමැත්ත පරිදි ඇය වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කළෝය. නිවසේද කුඩා ළමුන් වෙනුවෙන් ඔබ ගෙනත් තිබූ නොයෙක් දෑ අප නෙත ගැටුණේය. ඔබේ සේවය එනිසාම ඔබ අප අතර නැතත් සර්වකාලීනව වන්නේමය. අද උදෑසන සිරස නාලිකාවේ ඔබ සහ ඔබගේ සත්කාරයන් ගැන මෙන්ම ජීවිත අනියතභාවය පිළිබඳව ඔබ අපට පහදලා දුන් දර්ශනය මා සාකච්ඡා කළේ ඔබගේ මතක සුවද විහිදි විදි. ගේය ප්‍රබන්ධිකාවියක ලෙසින් ඔබ තම සිතේ උපන් සාරවත් සිතුවිලි සමුදාය සමාජගත කළේය. ඔබේ ගීයකට හඬ මුසු නොකළේ මමව පමණක් විය යුතුයැයි සිතෙන තරමට ඔබ ප්‍රවීණ නවීන සැමට ලියා දුන් ගීපද සමුදායකි. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගයන සිතේ සිරවුණු
විශාරද අමරසිරි පීරිස් ගයන නුබලගේ සිටියානං හසුන් කල්හාර ජයවර්ධන ගයන දෙතුල් විල මත මදහසක් විශාරද සෙව්වන්දි රණතුංග ගයන සෙවනැල්ලක් වී සඳේ සිසිලත් ළඟින් හිටියත් සහ යන්න දෙන්නමට ශෂිකා නිසංසලා ගයන සිත් දහස පිරිවරා තාරකාමල් පිපෙනවා උරේෂා රවිහාරය ගයන සංසාර වන්දනාවේ සහ දිමංග වෙල්ලාලගේ ගයන හේත්සරේ නුබැවිදින් වැනි අර්ථපූර්ණ ගී රාශියක් ඇගේ පන්හියෙන් ජාතක විය. එකලය පබදින සීලු ගේය රචනා මැසෙන්ජර් හරහා මාවත එවන්නට ඇය අමතක නොකළාය. මා නිර්මාංශී වීම මත මගේ ගීයක් ඒ වෙනුවෙන් වෙන්කර තවත් පිරිසක් නිර්මාංශ කරවීමට මගේ සිතේ උපන් අදහස සපත කරමින් අපා දෙපා සිවුපානමින් ඇය මාහට ගීතයක් ලියා දුන්නද අප සැමගේ අවාසනාවකට එය ගීතය ගැයීමට මට කාලයාගේ ඇවෑමෙන් අවස්ථාවක් නොලැබිණි. කෙසේ නමුත් දැන්නේ සියල්ල අතීතයයි වර්තමානයේ සහ අනාගතය තුල ඇත්තේ ඇගේ ගුණ සුවඳ පමණක්මය. ආදරණීය නිසංගා වෙනුවෙන් මෙලෙසින් සටහනක් තබන අවස්ථාවේ නිසංගා ශාන්ත අකා මෙන්ම පාස්කු ඉරුදන ප්‍රහාරයෙන් මිය දෙන්නට වූ දෙස් විදෙස් සියලු දෙනා වෙනුවෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරමි. නිසංගා අද කොහේ සිටියත් ඉන්න තැනක තුටින් වෙසෙන්නට හෙල්දියාංගම උපන්දින ආශීර්වාද එක්කරන අතරම ඇ විශාරද අමරසිරි පිරිස් වෙනුවෙන් ලියා සුරේෂ් මාලියද්ද සංගීතවත් කළ ගී කාණ්ඩයකින්ම සටහන නවතිමි. නුඹලගේ සිටියානම් උදාහිරු එළියටත් කලින් එළිය අරගෙන වඩීවි. උපුටා ගැනීම ප්‍රවීණ ගායන ශිල්පියෙක් හා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙක් වන දයාන් විතාරණියන්ගේ මුහුණු පොතේ. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් නවද video නැරඹීම සඳහා subscribe button එක හා bell button එක click කරලා අපේ channel එක subscribe කරන්න.